ඩ්‍රීම් එකක් තිබුණා, ටාගට් එකක් තිබුණා. නවසීලන්ත කණ්ඩායම ශ්‍රේණිගත කිරීම වල උඩ 4 ඉන්න කණ්ඩායමක්. ඇත්තටම ගොඩක් සතුටුයි. විශේෂයෙන් මං හිතන්නේ මගේ ඩ්‍රීම් එකක් තිබුණා, ටාගට් එකක් තිබුණා වෙල් නම්බර් 1 වැස්මන් වෙන්න. ඉතින් ඒකට ගොඩක් මහන්සි වුණා. ඒකේ ප්‍රතිඵල මේ වෙද්දි ලැබිලා තියෙන එක ගැන ගොඩක් සතුටුයි. මං හිතන්නේ මම අද වෙල් නම්බර් 1 බැට්ස්මන් වෙලා මම වුණාට මං හිතන්නේ ඒක පිටිපස්සේ ගොඩක් පිරිසක් ඉන්න විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඒ වගේම මගේ කණ්ඩායම ඉන්න පුහුණු කරුවන් ඒ වගේම මගේ සහෝදර ක්‍රීඩිකාවන් ඒ වගේම මගේ අම්මා අප්පච්චි පවුලේ හැමෝම ගොඩක් උදව් කරා. ඉතින් ඒගොල්ලොන්ගෙන් ලැබිච්ච සහයෝගය නිසා තමයි අද මට මේ තැනට එන්න ලැබුණේ. ඉතින් මම ගොඩක් ඒගොල්ලොන්ට ස්තුතිවන්ත වෙනවා. සහ මම අද මේ ඇචීව් කරපු දේ ගැන මම ගොඩක් සතුටුයි. අතන මං හිතන්නේ අන්තිම අවුරුදු එක අමාර ගත්තාම අපේ කාන්තා ක්‍රිකට් වල ලොකු පිබිදීමක් තියෙනවා ලංකාවේ. විශේෂයෙන් අන්තිම මාස 3-4 ගත්තාම අපි හොඳින් තරඟ කරා, තරඟ සංචාර කීපයක් අපි ජයග්‍රහණය කරා. ඉතින් ඒකේ ඒ නිසා මං හිතන්නේ ගොඩක් තරුණ ක්‍රීඩිකාවෝ තව ඉස්සරහට ක්‍රිකට් ක්‍රීඩා කරાવી. මොකද ගෙවල් වල දෙමව්පිය මං හිතන්නේ ක්‍රීඩිකාවන්ට අවස්ථාව දෙයි, තමන්ගේ දියණියට අවස්ථාව දෙයි ශ්‍රී ලංකාව නියෝජනය කරන්න. ඉතින් ගොඩක් හොඳ දෙයක්. මං හිතන්නේ මේ තරඟ විශේෂයෙන් රූපවාහිනී අපිට නරඹන්න, ප්‍රේක්ෂකයන් නරඹන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගෙවල් වල ඉන්න උන්චි දරුවෝ මේ තරඟ නරඹාවි. ඉතින් ඒත් ඔස්සේ අනාගතයේ දක්ෂ ක්‍රීඩිකාවන්, දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ලංකාවෙන් ලෝකෙට දායාද කරන්න හැකියාව ලැබෙයි කියන විශ්වාසය මට තියෙනවා. ඉතින් මේ ජයග්‍රහණ පිටිපස්සේ ගොඩක් දේවල් තියෙනවා. මං හිතන්නේ මේ වෙද්දි කණ්ඩායම ඉන්න ක්‍රීඩිකාවන්ගේ වගේම අපි අතත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඉන්න ක්‍රීඩිකාවන්ගේ වගේම ක්‍රීඩා සමාජ මට්ටමේ ඉන්න ක්‍රීඩිකාවන් ගොඩක් ලොකු පිබිදීමක් තියෙනවා කියන දේ මට දැනෙනවා. මං හිතන්නේ අපි ලේසියට ගන්න නරකයි නවසීලන්ත කණ්ඩායම වුන් ලෝක ශ්‍රේණිගත කිරීම වල උඩ 4 ඉන්න කණ්ඩායමක්. ඒ වගේම ජේෂ්ඨ ක්‍රීඩිකාවන් රසක් ඉන්නවා. ඔවුන්ගේ කණ්ඩායම ඉන්න ක්‍රීඩිකාවන් 5-6 දෙනෙක් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරනවා, ලීග් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඉතින් ඔවුන්ට ලොකු අධ්‍යක්ෂින් ප්‍රමාණයක් තියෙන ක්‍රීඩිකාවන්, විශේෂයෙන්ම T20 තරඟ රටාවේ ගොඩක් අධ්‍යක්ෂින් තියෙන ක්‍රීඩිකාවන්. ඉතින් අපි එක් දින තරඟාවලියේ ජයග්‍රහණය කරා තමයි. නමුත් අපි ඒකෙන් ලබා ගන්න හොඳ දේවල් සහ ඒ පොසිටිව් දේත් එක්ක මේ තරඟාවලියට එනවා වගේම ඔවුන් අව탁සිරු කරන්න කොයිම අවස්ථාවකවත් මම කණ්ඩායමටත් කිව්වේ අපි අපේ සුපුරුදු රිද්මෙන් ක්‍රීඩා කරන එක වැදගත් සහ අපි අපේ උපරිම ක්‍රීඩා කරන එක වැදගත්. ඉතින් ඔවුන්ගේ කණ්ඩායමේ තියෙන පිටිකරුවන් ගැන සහ පන්දු යවන්නියන් ගැන අපි හොඳ හැදෑරීමක් කරලා තියෙනවා, හොඳ ඇනලයිසින් එකක් කරලා තියෙනවා. ඉතින් අපිට ප්ලෑන්ස් තියෙනවා. ඒ අපි ප්ලෑන්ස් හරි විදිහට එක්සිකියුට් කරන එක තමයි වැදගත්. විශේෂයෙන්ම අපේ ප්‍රොසෙස් එක, අපි මේ ටූර්නමන්ට් එකේ හැම වෙලාවම අපේ අලුත් කෝච් රොමේෂ් රත්නායක මහත්මයා කියන්නේ හැම වෙලාවම ප්‍රොසෙස් එක ෆලෝ කරන්න, මේ මොහොතේ කරන්න තියෙන දේ හරියට කරන්න කියන දේ. ඉතින් ප්‍රොසෙස් එක ෆලෝ කරන්න ඕනේ. අපිට රිසල්ට් එන්නේ අන්තිම මොහොතේ. හැබැයි අපි මේ මොහොතේ කරන්න තියෙන දේ හරියට කරන එක ගොඩක් වැදගත් මේ තරඟාවලියේ. ඉතින් හොඳ සූදානමක් තියෙනවා 2020 තරඟාවලිය සඳහා. මම හිතනවා අපට හොඳ තරඟාවලියක් ක්‍රීඩා කරන්න හැකි වෙවි කියලා.